දැකල පුරුදු කෙනෙක් ගැන ඇත්තට මම බල්ල බල්ලම මේක මට එපා වෙච්ච චිත්‍රපටියක්. මම බල්ලදි පස් පාරක් විතර බල්ලදි මේක ලියලත් ඇති. ඒත් කතා කළ යුතු සහ විචාර ලක් කළ යුතු චිත්‍රපටියක් විදිහට මම ඉතාම ගෞරව කරන එකයි මම මේ අවස්ථාවට සහභාගී වෙන්නේ. මේ චිත්‍රපටය සෝමයා කියවුවාගේ දැන් සෝමයා විචාරකයෝ වර්ග කරා. ඔය වර්ගයක මමත් කොහේ හරි ඉන්න මම බලන් ඉන්නේ මං අයිති වෙන්නේ මොන වර්ගයටද කියලා. ඔය හැම වර්ගයකටම මම අයිති වෙනවා. ඒ කියන්නේ නෑ ඒක මම කිව්වේ මේ ටිකක් ගැඹුරු කාරණකින් මම කිව්වේ. මොකද විචාරකයා තීරණය කරන්නේ නිර්මාණකරුවා. ඒ කියන්නේ විචාරය තීරණය කරන්නේ නිර්මාණය විසින්. අපිට දැන් මේ චිත්‍රපටිය දැන් මේ චිත්‍රපටිය මම අකමැති දේවල් විශාල ප්‍රමාණයක් තියෙනවා. මේ අකමැති සමහර දර්ශන තියෙනවා මට ඒවා මේ මම මේ ඉතාම ප්‍රාථමික මට්ටමේ දේවල් විදිහට මම බැහැර කරන දේවල් තියෙනවා. නමුත් මේ චිත්‍රපටියක් විදිහට සමස්ත නිර්මාණයක් විදිහට ගත්තම මම ඉතාම කැමති චිත්‍රපටියක්. ඒ කැමති වෙන්න හේතුව දැන් මේ නමේම මේ නම මේ මලිත් මේ චිත්‍රපටිය කරලා මම හිතන්නේ අවුරුදු ගාණක් අපිට ওই චිත්‍රපටිය ගැන කියලා මේක පෙන්වනවා හිට පෙන්වනවා කියලා ඔයගේ අපිට බලාපොරොත්තු දීලා මම හිතන්නේ අවුරුදු ගාණක් හිටියා. මේ නමේ මට පොඩි පැටලෙවිල්ලක් තිබුණා හැමදාම. තාමත් තියෙනවා ඒක. මම තාමත් හොයනවා. දැකලා පුරුදු කෙනෙක් කිව්වම මම එතනින් තමයි මම මේකේ මේ මම අද කතා කරන්න ඉතාලම එක කාරණයක්. ඒ කියන්නේ මේ චිත්‍රපටියේ චිත්‍රපටියක් විදිහට අපි බාර ගන්නකොට මේ චිත්‍රපටියෙන් සිනමාකරුවා කියන්න හදපු නැත්නම් සිනමාකරුවා ඇසුරු කරපු මේ නිමිත්ත මොකද්ද? අපි කොහින්ද ඒක අල්ලගන්න ඕන කියන කාරණේ විතරයි මම කතා කරන්නේ. එතනදී මේ නම මට තාමත් පැටලි සහිත නමක්. ඒ කියන්නේ මේ නමේ විවිධ අර්ථ තියෙනවා. ඒ කියන්නේ දැකලා පුරුදු කෙනෙක් කිව්වම මම මේ මෙතන මේ දැකලා කියන තැන මම කමා එකක් දාලා මම හිතුවා දැකලා පුරුදු කෙනෙක්. ඒ කියන්නේ මට ෂුවර්. ඒ කියන්නේ මම දැකලාම මට පුරුදු කෙනෙක් මෙයා. ඒක බිරිඳ වෙන්න පුළුවන්, ස්වාමි පුරුෂය වෙන්න පුළුවන්. අනිත් පැත්තෙන් අපි ව්‍යවහාරයේ තියෙන දැකලා පුරුදු කෙනෙක් කිව්වම ෂුවර් නෑ. අපි විශ්වාස කරන්නේ නෑ දැකලා පුරුදු කෙනෙක්. හැබැයි අපි හරියට දැකලා නෑ යාව. දැකලා පුරුදුයි වගේ. ඉතින් ඔය ප්‍රශ්නේ තමයි මගේ ඔළුවේ මේ මගේ කල්පනාවේ තිබ්බ මේ චිත්‍රපටිය බලනකොට සහ බලලා ඉවරුනාම තාමත් මේ චිත්‍රපටිය විඳින්මින් ඉන්නකොට මට තිබ්බ ප්‍රශ්නේ. එතකොට ඒක තමයි සිනමාකරුවා මේ ඔහුගේ වස්තු විශේෂ වෙන්නෙත් ඒකයි කියලා මම විශ්වාස කරනවා. ඒ කියන්නේ මේ චරිත මේ ස්වාමි පුරුෂයාට බිරිඳ හෝ බිරිඳට ස්වාමි පුරුෂයාට හෝ මේ බිරිඳට තමන්ගේ අපි නොදකින පෙම්වතා හෝ මේ බිරිඳට තමන්ගේ සහෝදරයා හෝ මේ දෙමව්පියෝ මේ හතර දෙනාට තමන්ගේ දරුවෝ හෝ මේ දැකලා පුරුදුද නැත්නම් මේ ඒගොල්ලෝ තාම දකින්නවද දැකලා නැද්ද? එහෙම නැත්නම් මේ අවිශ්වාස කරන චරිතද කියන ප්‍රශ්නේ තමයි තියෙන්නේ. මම හිතන්නේ චිත්‍රපටිය සිනමාකරුවා මුළු චිත්‍රපටිය පුරාම අපිව තියාගෙන ඉන්නේ ඔය පටලැවිල්ල ඇතුලේ කියලා මට හිතෙනවා. ඒ කියන්නේ මම තාමත් මේ චිත්‍රපටිය මේ මම කීපවරක් බලනකොටත් මේ මම හිතපු දෙයක් තමයි සිනමාකරුවා අපිට නිශ්චිත තීන්දුවක් දෙන්නේ නැහැ මේ චරිත මෙන්න මෙහෙමයි. මේ චරිත අපි මෙහෙම බාර ගන්න ඕනේ. අපිත් මේ වගේ තමයි කියලා එහෙම එකක් දෙන්නේ නැහැ සිනමාකරුවා. ඒ පටලැවිල්ල තියලා සිනමාකරුවා එතනින් අයින් වෙනවා. මම හිතන්නේ ඒක තමයි නිර්මාණයක තියෙන මේ ප්‍රශස්ත ගුණය කියලා මම විශ්වාස කරනවා. ඒ කියන්නේ නිර්මාණකරුවා අයින් වෙනවා නිර්මාණයෙන්. ග්‍රාහකයා ප්‍රේක්ෂකයා තමයි ඒ නිර්මාණයත් එක්ක සදාකාලිකව ජීවත් වෙන්න ඕනේ කියන එක තියෙනවා. මේ චිත්‍රපටියේ ඒ ගුණය තියෙනවා කියලා මම විශ්වාස කරනවා. මම හිතන්නේ මෙතන මේ චිත්‍රපටය මේ මොහොතකට කලින් බලපු ඔගලොත් ඔගොල්ලෝ ඇතුළෙත් ප්‍රශ්න තියෙනවා. දැන් මේක මෙහෙම වෙන්න පුළුවන්ද? මේ චරිත මේ විදිහට මෙච්චර සැක කරන්නේ ඇයි? මෙච්චර සැක කරන මේ මනුස්සයා මොකටද මේ තමන්ගේ බිරිඳත් එක්ක ඉන්නේ? මේ බිරිඳට මේ ස්වාමි පුරුෂයාගෙන් නෙමෙයි එහෙම ආදරයක් හම්බුණා නම් ඒ ආදරය කරන මනුස්සයා කෝ? ඇයි මේ ආදරය කරන මනුස්සත් එක්ක සම්බන්ධ නොවෙන්නේ ඇයි? එතකොට මේ දෙමෝපිය මේ දරුවෝ අත්හරින් නැත්තේ ඇයි? එහෙම නැත්තම් මේ බිරිඳ මෙච්චර මේ අපේ භාෂාවෙන් කියන මෙච්චර මේ කාගෙන ඉන්නේ ඇයි? ඔය ප්‍රශ්නත් එක්ක මට හිතෙනවා මේ සිනමාකරුවා කියන දේ අපිට පැහැදිලි. මේ පටලැවිල්ල එහෙම නැත්තම් මේ අසම්පූර්ණ
සිතිවිල්ල තමයි අපිට දෙන්නේ. මංහිතන්නේ ඒක අපිට ලිහාගන්න අපිට මංහිතන්නේ තව නිර්මාණ ගොඩාක් ඇසුරු කරලා අපිට කාලයක් ගත වෙයි. මං අර අවිශ්වාසය කියපු තැනින් මං කැමති මේ චිත්‍රපටයේ තේමාව අඳුරගන්න. මංහිතා අපි කෙනෙක්ව අවිශ්වාස කරන්නේ අවබෝධ කර ගැනීම සඳහා කියලා මං හිතන්නේ. ඒ කියන්නේ අපි ඒ අවිශ්වාසය හරි හොඳයි. මොකද ඒ අවිශ්වාස කරන තරමට තමයි අපිට අපේ සිතිවිලි අවදි වෙන්නේ සහ අපි යමක් කියන්නේ අපි අවබෝධ කරගන්න උත්සාහ කරනවා. ඔය ඕක නැවතුනොත් අපි ලොකු මානසික ප්‍රශ්නෙට මුහුණ දෙනවා. ඒ කියන්නේ අපිට යම් චරිතයක් මගේ බිරිඳ වෙන්න පුළුවන්, මගේ පෙම්වතිය වෙන්න පුළුවන්, මගේ දරුවා වෙන්න පුළුවන්, මගේ ස්වාමි පුරුෂයා වෙන්න පුළුවන්, මගේ මේ ආයතන ප්‍රධානිය වෙන්න පුළුවන්. මම විශ්වාස කරලා මගේ එතනින් මම නැවතුනොත් එතනින් එහාට මම සහ ඒ අනික අතර සම්බන්ධයක් නැහැ කියලා මට තේරෙනවා. මේ මිනිස් සම්බන්ධතාව ගැන කියන මේ චිත්‍රපටයේ කියන කාරණා ඉතාම ප්‍රබලයි. දැන් අපි දන්නවා මේ චිත්‍රපටයේ ඔබ දකින්න ඇති මේ කාන්තාවගේ ශරීරය දේහ ලක්ෂණ පෙන්වන්න සිනමාකරුවා ඉතාම ගිජුකමක් දක්වනවා. හැබැයි හරි පරිස්සමෙන් සමහර තැන්වල මේ සෝමයා කිව්වාගේ මේ ඒ ලිංගික දර්ශනය, මං කියන්නේ ලිංගික දර්ශනය තමයි මේ චිත්‍රපටයේ තියෙන ප්‍රබලම, කියන්නේ මේ සිනමාකරුවා එක රිද්මයකට ගෙනල්ලා එක පාට කඩනවා මේ රිද්මය. එතනින් තමයි මේ අපිට අවබෝධ වෙන්නේ ඔබට මතක ඇති ඒ ලිංගික දර්ශනයෙන් පස්සේ මේ පිරිමියා මේ බිමල් ජයකුඩි රංගපාන චරිතය රූපයට ගන්න හැටි මට හොඳට මතකයි. දර්ශනය ඔහු සරමක් ඇඳගෙන ඔහු ෂර්ට් එකක් නැතුව ඔහු ඉතාලම තමන්ගේ නිවසේ ඇවිදින දර්ශනයකට යන්නේ ඒ සෙක්ෂෙන්ගෙන් පස්සේ. මම කියන්නේ ලිංගික දර්ශනය තමයි චිත්‍රපටයේ ප්‍රබලම දර්ශනය. අපිට තර්ක කරන්න බෑ ඒක. මම හිතන්නේ ඒක මේ දිග වැඩි කොට වුණා නම් හොඳයි කියලා අපිට එහෙම තලකයට යන්න බෑ. මොකද මේ චිත්‍රපටේ අපිව තාම මන්දගාමී, තාම මේ රිද්මයානුකූලව ගෙනල්ලා එක පාටම කූට ප්‍රාප්තියකින් අපිව ඛණ්ඩනය කරන්නේ මේ ලිංගික දර්ශනය කියලා මම විශ්වාස කරනවා. එතනින් එහාට ආපහු අපිව මේ කැඳවගෙන යනවා වෙන ක්‍රමයකට. මම මේ චිත්‍රපටයේ අකමැතිම තැන තමයි මේ චිත්‍රපටයක තැනකදී ඉවර වෙනවා. මම දන්නේ මගේ මේ චිත්‍රපටය ඉවර වෙනවා ඔබට මතකද? මම දැන් මම බල්ල ගොඩක් කල චිත්‍රපටය ආරම්භන්නේම දිනිති නිදාගෙන ඉන්න තැනකින්. ගොඩාක් වෙලා කැමරාව තියන් ඉන්නවා, රූපේ තියන් ඉන්නවා. දිනිතිගේ ශරීරය ඉතාම ලොකු මේ සමීප රූපයකට අරගන්න තැනින් ඉවර ගන්නවා. චිත්‍රපටයේ යම් තැනකදී එම දර්ශනයම ආයි අපිට මුණගස්සනවා. මතක ඇති. ඒ දර්ශනයම මුණගස්සනවා මේ ස්වාමි පුරුෂයා, මේ පිරිමියා තනියම ගේට්ටු අරගෙන යන දර්ශනයක් තියෙනවා. චිත්‍රපටි මට එතනින් ඉවර වුණා. මට මේ මගුල් ගෙවල්, ජයමංගල ගාථා, ඒවා සිනමාකරුවා නිකන් මොකට දැම්මද කියලා හිතුණා. ඒක මගේ පෞද්ගලික මතය. මගේ මලිත කියලා තියෙනවා, මේ මලිත ඒකට උත්තරයකුත් දුන්නා මට. ඒ තමයි මම දකින චිත්‍රපටි. මොකද දැන් සෝමයා ඒක ලස්සනට විස්තර කරා. දැන් චිත්‍රපටියක් කියන්නේ අපි උදාහරණ ගමුකෝ, මෙතන සිනමාකරුවෝ දෙන්නෙක් ඉන්නවා. මේ සෝමරත්න සානායක හෝ මලිත් හැගොඩගේ චිත්‍රපටිය නෙමෙයි චිත්‍රපටිය. ඔවුන් දෙන චිත්‍රපටින් අපි හදාගන්න චිත්‍රපටිය කියලා තමයි මම විශ්වාස කරන්නේ. ඒ කියන්නේ ඔවුන් අපිට යෝජනා කරන යම් රූපාවලියක්, ඒ රූපාවලියෙන් අපිට චිත්‍රපටයක් හදාගන්න පුළුවන්. අපේ භාව රූප කම්පණය වෙනවා නම්, අපේ බුද්ධිය කම්පණය වෙනවා නම්, ඒ කම්පණය වීම සඳහා අපි රූපාවලියක් හදාගන්නවා නම් ඒක තමයි චිත්‍රපටය කියලා මම විශ්වාස කරන්නේ. මම දන්නේ සුමේ ඒක පිළිගන්නවද කියලා. ඒ කියන්නේ සිනමාකරුවා එයාගේ ප්‍රකාශනය කළා, එයා අයින් වෙනවා. ඊට පස්සේ මේ මලිත් හැගොඩ කියන්නේ මම මේක කරේ මේකයි, මම අර බල්ලගේ ඇක්සිඩෙන්ට් එක දැම්මේ මෙහෙමයි, මම චිත්‍රපටයේ ආසන්නති දර්ශනයක එක මේ හැබැයි ඒකට ඔහුට හේතු තියෙන පුළුවන්. හැබැයි මම හදාගන්න චිත්‍රපටයේ මට ඒ වගේ රූප මම ප්‍රතික්ෂේප කරනවා. ඒ කියන්නේ දැන් ලෝකේ සිනමාව ඉගෙන ගත්ත සිනමාකරුවෙක් විදිහට දැන් සෝමයා කිව්වා මේ ලිංගික දර්ශනයට එයා කැමති නැහැ කියලා. ඒ ඔහුගේ චිත්‍රපටිය. අපිට ඒකට විරුද්ධ වෙන්න බෑ. එතකොට දැන් මම කියන්නේ චිත්‍රපටයේ ප්‍රබලම දර්ශනය ඒක. අපිට මගේ ළමයාත් එක්ක මට බලන්න බැරි වෙයි ඒක. හැබැයි චිත්‍රපටයේ සිනමාකරුවා මේ එක රූප හරිම මේ ඔබට මතක ඇති
චිත්‍රපටි නාමාවලි යන මේ රූපේ නිවස මේ නිවස නොසෙල් වෙන නිවස පරිසරය වෙනස් වෙනවා, වලාකුළු මේ වෙනස් වෙනවා, හුළඟ හමනවා, රාත්‍රිය එනවා, පාට වෙනස් වෙනවා, පරිසර වෙනස්. හැබැයි මේ නිවස එහෙම පිටින් එක රූපයක තියාගෙන ඉන්නවා මුළු නාමාවලි යනකම්. ප්‍රබල සංකේතයක්. මොකද මේ මුළු චිත්‍රපටියම මුළු රූපරාමය ඉඳලා අවසාන රූපරාම වෙනකන් මේ චරිත ටික එහෙට මෙහෙට පැද්දෙන්නේ, එහෙට මෙහෙට කරකවන්නේ, එහෙට මෙහෙට මේ අවුස්සන්නේ, එහෙට මෙහෙට දාලා මේ දාම්බෝඩක් හදන්නේ මේ නිවස ඇතුලේ. තාම ප්‍රබල රූපයක්. අනිත් එක මේ නිවස මුළු චිත්‍රපටිය ඇතුළෙම පෙන්නන විදිහ, ඒ කියන්නේ චිත්‍රපටියේ සමහර රූප තියෙනවා මුළු රූපයම මුළු ඒ රූප රාමුවම සුදු පාටයි. එතකොට එහෙම සාමාන්‍ය සිනමාකරුවෙක් එහෙම මේ එහෙම හිතුවක්කාර රූපවලට යන්නේ මොකක් හරි ප්‍රබල හේතුවක්. සමහරට එක තැනක පොඩි තිතක් වගේ මේ මිනිස්සු ඉන්නවා. තාම තද වර්ණයකින් මේ මිනිස්සු අපිට මතු කරනවා. ඒ එහෙම දර්ශන මේ නිවස ඇතුලේ තියෙනවා. මං කියාගෙන ආවේ දැන් මේ අර මං අර මුලින්ම කිව්ව පටලැවිල්ල කියන්නේ මේ දැකලම අපිට දැකලම තියෙන කෙනෙක්ද නැත්තම් දැකලා අපි තාම දැකලා නැති කෙනෙක්ද කියන ඒ සැකේ තමයි මේ චිත්‍රපටයේ මුළු චිත්‍රපටයේ පුරාම ගෙනියන්නේ. මොකද මේ බිරිඳ අපිට හිතනවා දැන් පිහෙන් අනේ, දැන් බෙල්ලේ වලදාගනේ, දැන් මේ ගෑනුවෙක් කෙනා මර, එහෙම මුකුත් වෙන්නේ නැහැ. මේ 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 ස්වාමි පුරුෂයාට මේ බිරිඳ ඕනේ, මේ ස්වාමී බිරිඳට මේ ස්වාමි පුරුෂයා ඕනේ. ඊට අමතරව තව කතන්දර තියෙනවා. අනියම් සම්බන්ධයක් තියෙන්න පුළුවන්, කාර්යාලයේ තව ගෑනු ඉන්න පුළුවන්, තව එයාගේ පිරිමි යාළුවෝ ඉන්න පුළුවන්. මේ 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 ඔක්කොමත් එක්ක මේ මේ ස්වාමි පුරුෂයා මේ සැක කර කර අවිශ්වාස කර කර ඔහු උත්සාහ කරනවා මේ 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 තමන්ගේ මේ ගෑනු මනසය තේරුම් ගන්න කියන තැනක තමයි මට දැනුනේ. එතනදී අපිට මේ 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 ද්වෛතවාදී කියලා වචනයක් එනවනේ. ඒ කියන්නේ මේ අපි මේ හරි අපි අපේ අපි අපේ අපේ අපි දෙපැත්තක් අපි දැන් මේ මිනිස්සු කියන්නේ එකක් ශරීරය තියෙනවා, එකක් මනස තියෙනවා. මේ මේ ශරීරයට බෑ මනසක් නැතුව ඉන්න, මනසට බෑ ශරීරය නැතුව ඉන්න. මේ මේ මනුෂ්‍යයා කියන නිර්මාණයම තියෙන්නෙම මේ මේ දෙපැත්ත මේ 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 අන්ත දෙකක් බැලන්ස් කරන සංකල්පයක් කියලා අපිට නිකන් මේ ඉතාම දල මේ අර්ථකථනෙ දෙන්න පුළුවන්. මේ චිත්‍රපටේ මම හිතනවා මේ 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 පිරිමි චරිතය සහ ගැහණු චරිතය මේ 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 අන්ත දෙකේ රඳවනවා කියලා. සමහර සිනමාකරුවා ටිකක් මේ මේ කාන්තාවගේ ශරීරය තාම මේ මේ අපි දකින මේ මේ නිලියක් විදිහට මේ බොහොම මේ පාවිච්චි කරන්නේ මේව පාවිච්චි කරන්නේ නැහැ. මේ මේ තාමත්ම සිනමාත්මකෝ මේ 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 නිලියගේ ශරීරය සිනමාකරුවා පාවිච්චි කරන්නේ. එතනදී අය අඳින ඇඳුම් සමහරවට අපිට මේ සමහර විට මේ තාමත්ම කාමක චිත්‍රපටියක මේ අපි දකින ස්ත්‍රී ශරීරයට වැඩිය කැළඹීමක් ඇතින මේ 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 මොහු පාවිච්චි කරන මේ මේ ඇඳුම් පවා, ඒ කියන්නේ සමහරට අපි පළවෙනි පාර බලනකොට පොඩි තිගැස්මක් ඇති වෙනවා. මේ 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 ඒ තිගැස්ම මං හිතන්නේ අපිට වෙන චිත්‍රපටින් දැනෙන්නේ නැහැ. ඒ තිගැස්ම හරි ප්‍රබලයි. මට හිතනවා මේ ශරීරය සහ මනස කියන දැන් මේ පිරිමි චරිතය හැම වෙලෙම තමන්ගේ මනසත් එක්ක අරගල කරන, තමන්ගේ මනසෙන් ඉතාමත්ම මේ 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 අර කාම තුවාල වෙච්ච මේ චරිතයක්. එතකොට සිනමාකරුවා මේ මුණගස්සනවා, මේ ශරීරය සහ මනස කියන අන්ත දෙක මුණගස්සනවා කියලා මට හිතෙනවා. අර මම කියපු අර අවිශ්වාසය කියන කාරණය මේ අර කියන්නේ මම මුලින් කිව්වේ මේ අවිශ්වාස අපි අවිශ්වාස කරන්නේ සහ අවිශ්වාස කළ යුත්තේ අවබෝධය තකා කියන අර්ථකථනයක් අපි හදාගත්තොත් මේ චිත්‍රපටිය අනුවම මට හිතෙනවා සිනමාකරුවා ඒ සැකය තමයි මේ චිත්‍රපටියේ ගෙනියන චිත්‍රපටියේ ව්‍යංගෙන් ගෙනියන යටිපෙලින් ගෙනියන කාරණය කියලා. මේ අවිශ්වාසය ගැන මම මේ මගේ ලිපියේදී මම මේ වචනයක් ගෙනාවා. ඕක රෙනේ ඩෙකාට් කියන දාර්ශනවාදියා ගේනවා. අපි අවිශ්වාස කරන්න ඕනේ අවිශ්වාසය තකා නෙමෙයි, මේ අපි අවබෝධ කිරීම තකා කියලා. ඒ කියන්නේ ඒක හරි ප්‍රබල කාරණයක්. ඒ කියන්නේ මේ 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 චිත්‍රපටයේ තියෙන්නේ මට මතක් වුණේම ඒ ඩෙකාඩ්ගේ මේ මේ දර්ශනය ගැන කියපු ඒ මේ ඔහුගේ ගැන්වීම. දැන් මේකේ අපි හැමෝම කැමති මේ චිත්‍රපටයේ මේ මේ චරිතය අපි
අපි හැමෝම කැමති අනිත් එක්කෙනාට දොස් පවරන්න, අනිත් කෙනාගේ වැරදි පවරන්න, අනිත් එක්කෙනාගේ දුර්වලතා දකින්න අපි හැමෝම කැමති. ඒක හරි අපේ අපි මේ මානසික ඒක අපේ මානසික රෝගයක්. මොකද අපි හැමෝම කැමති අම්මගේ බිරිඳගේ මොකක් හරි අඩුවක් දකින්න. බිරිඳ හැම වෙලෙම මගේ අඩුවක් දකින්න. ඕක තමයි මේ 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 ගැළපිල්ල ඕක තමයි කියලා මං හිතන්නේ. මේ චිත්‍රපටයේ මුළු පුරාම මේ චිත්‍රපටයේ පුරාම ගෙනියන්නේ ඔය ඔය නොගැලපීමම තමයි ගැළපීම කියන එක. මේ මේ නොගැලපීම තමයි ගැළපීම කියන තැනක සිනමාකරුවා මේ චරිත දෙක ඝට්ටනය කරනවා. මේ චරිත මොකද අපිට කිසිම වෙලාවක හිතෙන්නේ නැහැ, අපේ භාෂාවෙන් කියනවා මේක බෝරින් නැහැ. ඒ කියන්නේ අපිට මේ ඒකාකාරී කියලා හිතෙන්නේ නැහැ. සමහර සිනමාකරුවා ඉතා බොහෝ වෙලාවක් තමන්ගේ කැමරාව තියන් ඉන්නවා සමහර දර්ශනවල. එතනදී අපි බලන් ඉන්නවා. ඒ කියන්නේ මොකද්ද මේ, ඒ කියන්නේ අපිට ඉඩ දෙනවා. මම කිව්වේ අර අපේ චිත්‍රපටිය හදාගන්න, අපේ රූපේ හදාගන්න, මේ ඔහු මේ සැකය සම්බන්ධයෙන් ඔහුගේ තියෙන සැකය අපේ ඔළුවට දාලා ඔහු අයින් වෙන්න ඔහු උත්සාහ කරන ඒ වගේ උපක්‍රමශීලීව කියලා මට හිතනවා. දැන් මේකේ දැන් අර මේ ඩෙකාඩ් ගැන මම මතක් කරනකොට ඩෙකාඩ්ගේ ඔගොල්ලෝ කියවන්න මම මේ චිත්‍රපටය ආවට පස්සේ මමත් හෙව්වේ සංශයවාදී කියලා වචනයක් තියෙනවා. ඒ සංශයවාදීන් කියන්නේ අපි අවිශ්වාස කරන්න ඕනේ මේ අවිශ්වාසය හින්දා නෙමෙයි. අපි අවිශ්වාස කරන්න ඕනේ මේ අවිශ්වාස කරන්න ඕනේ හින්දා නෙමෙයි, අවිශ්වාස කරන්න බැරි පදනමක් හදාගන්න කියලා. ඒක තමයි ඩෙකාඩ් ඉතාම සරලව කිව්වොත් ඒ දර්ශනවාදයෙන් කියන්නේ. ඩෙකාඩ් කියන්නේ අපි අවිශ්වාස කරන්න ඕනේ මේ අවිශ්වාස කරන්න අවිශ්වාසය හින්දා නෙමෙයි, අවිශ්වාස කරන්න බැරි අවිශ්වාස කළ නොහැකි පදනමක් හදාගන්න තමයි අපි අවිශ්වාස කරන්න ඕනේ කියලා. එතකොට ඔහුගේ මුළු ගැන්වීම වල තියෙන්නේ අවිශ්වාස කළ යුතුයි, අවිශ්වාස කරන එක හරි හොඳයි. අවිශ්වාස කළ එක අවිශ්වාස කිරීම තමයි අපිට අවබෝධය දෙන්නේ කියන තාම සරලව කිව්වොත් ඔහු කියන්නේ. දැන් මෙතන දැන් මේ මං කිව්වර නිවස කියන එක ප්‍රබල සංකේතයක්. මේ ගොඩක් වෙලාවට සිනමාකරුවා හරි කැමති මේ නිවසේ තියෙන බිත්ති, නිවසේ තියෙන මේ ඉතාම මේ දුර රූප, එහෙම නැත්නම් නිවසේ තියෙන පාට සුදු පැහැය, නිවසේ තියෙන යම් යම් හිස් මේ අවකාශ වලට මේ තමන්ගේ කැමරාව ගොඩක් වෙලා තියන් ඉන්න මොහු කැමති වෙනවා. ගොඩක් වෙලා බලන්න ඒකේ සමහරවට මම කියන්නේ දැන් ඕක දැන් අපි හිතමු සමහර ඇතම් සිනමාකරුවෝ තමන්ගේ නිර්මාණ ඇතුලේ තමන්ගේ ආධිපත්‍යය පතුරුනෝනේ. ඒ කියන්නේ අපි නිර්මාණයක් ඕනම නිර්මාණයක් අපි බලනකොට සමහර නිර්මාණකරුවෝ ඉන්නවා මේ අපිව ඉස්සරහට දාලා, ඒ කියන්නේ විඳින්නා ඉස්සරහට දාලා විඳින්නගේ දේ හදාගන්න ඉඩ දීලා නිර්මාණකරුවෝ අයින් වෙනවා. සමහර නිර්මාණකරුවෝ ඉන්නවා ඔහුගේ ඒකාධිකාරී බලය පාවිච්චි කරලා, ඒක වැරද්දක් නෙමෙයි මම කියන්නේ. සමහර දැන් අශෝක හඳගම වගේ සිනමාකරුවෙක් සහ ප්‍රසන්න විතානගේ වගේ සිනමාකරුවෙක් මම දාන්නේ ඔය අන්ත දෙකට. ඒ කියන්නේ දැන් මලිත් මම දකින්නේ මලිත් ඔහු පැත්තකට එනවා අපේ චිත්‍රපටි හදාගන්න දිට දීලා. ඔහුගේ චිත්‍රපටි හැම වෙලෙම අපිට පොඩි කාලයක් දෙනවා මේ චරිත කියවන්න. අපිට කාලයක් දෙනවා, ප්‍රමාණවත් කාලයක් දෙනවා ඔහු හිතනදී නෙවෙයි අපි හිතන දේ, ඒ කියන්නේ අපේ චිත්‍රපටි හදාගන්න. මම ඒකයි කිව්වේ දැන් මෙතන මේ නිවස කියන එක ප්‍රබල සංකේතයක් කියලා මම කිව්වේ අර මම මුලින් කියපු කාරණයට. දැන් අර සංශය එහෙම නැත්නම් සංශයවාදය එහෙම නැත්නම් සැකකිරීම සැකය කියන එක ඒක මිනිසුන්ගේ අයිතියක්. මේ චිත්‍රපටින් තහවුරු කරන්නේ ඒක. මේ ඒ කියන්නේ මේ අපිට සරලව දැන් අපේ මුළු චිත්‍රපටි අපි 10ක් බැලුවොත් 10න් 9ක්ම තියෙනවා සැකකිරීමනේ. ගෑණි මිනිහවසක් කරනවා, මිනිහා ගෑණිසක් කරනවා, ඕකෙන් තර චිත්‍රපටයක් නැහැ නේ. මම කියන්නේ මේ චිත්‍රපටියේ ඒ පොදු ඒකාකාරී සුලභ තේමාවම ගන්නවා වෙන දාර්ශනික පසුතලෙන් කියලා මට හිතෙනවා. ඇයි මෙහෙම දැන් අවසානේ මුළු චිත්‍රපටයේ පුරාම පටන් ගත්ත තැන් ඉඳලා මේ මිනිස්සයා මේ තමන්ගේ මේ බිරිඳව සැක කරනවා. ඒ කියන්නේ තමන්ගේ බිරිඳ ප්‍රතික්ෂේප කරනවා. හැබැයි මුළු චිත්‍රපටයේ පුරාම මේ තමන්ට අවශ්‍යය, තමන්ට මේ තමන්ගේ සහකාරියව අනවශ්‍යයි කියලා පෙන්නන්නේ. ඒ එතනින් තමයි මම කියන්නේ මේ තේමාව දිහා අපි ටිකක් ගැඹුරින් බලන්න ඕනේ කියලා. මම ඒ ගැඹුරින් බලනකොට තමයි මම හොයාගත්තේ ඩෙකාඩ්ගේ කියවීම සැකකිරීම ඉතාම හොඳ සහ සැකකිරීම මිනිසුන්ගේ අයිතියක්. සැකකිරීම මත තමයි මිනිසුන්ගේ මිනිස් සම්බන්ධතා තියෙන්නේ, ලෝකයත් එක්ක පරිසරයත් එක්ක මිනිසුන්ගේ සම්බන්ධතා තියෙන්නේ කියන කාරණය.
මට ඔවුනේ ඒ කාරණය විතරක් මතු කරලා මේ සංවාදයට යන්න සිනමාකරුවා මේ මොකද්ද මේ කරේ කියලා මේ හිතනකොට මම තීරණය කරපු තීරණය තමයි මගේ තීන්දුව තමයි ප්‍රේක්ෂකෙක් විදිහට මේ 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 සැකය කියන එක ඉතාමත්ම මිනිස් සම්බන්ධතා කෙරෙහි බලපාන සහ මිනිසුන්ගේ අවබෝධය සාක්ෂාත් කරන ඉතාමත්ම ප්‍රබල චින්තනාවලියක් කියලා කියන කාරණේ තමයි මට මේ චිත්‍රපටියෙන් මම ගත්ත දේ. මම එතනින් නවත්තනවා. බොහොම ස්තුතියි.